කොළඹ සිදුවෙන මේ කිසිවක් වාශා දැනුන්නේ නැත. ඇයගේ ආදරයත් විශ්වාස අනාගතය සියල්ල කුසේ හදා වඩා ගනිමින් උන්නාය. මේ ආදරයේ මේ වදෑමහින් ජීවිතේ කවා රකින්න හැර අන්‍යමක් කරන්නට ඇය දැනුන්නේ නැත. මේ කුසේ වැඩෙන්නේ මේ ආදරය වෙනුවෙන් කළ උත්තරීතරම කැපකිරීමේ. කුසේ අන්තම් මෝරාගෙන එද්දි වාශාට පුදුම සතුටක් දෙනී. මේ බඩේ ලොකු වෙන්නේ අපේ ආදරේ රත්තරන්. හැම රැයකම වාශා විමුක්තියට සිහිනෙම්මින් කීවාය. අනුරාධපුර ඉඩමේ හදාගත් ගෙපල ඇත්තටම සුන්දර අහිංසක ගෙපලකි. කපරාරුණු කළ බිත්තිත් උළු අහලත් සුදු සෙමෙන්දි දැමූ බිමත් අසරණ අහිංසක ගෑනු තුන් දෙනාට සෙවන සෑදුවේ. මේ ගෙට ගෙවදුනුද කෙල්ලො දෙන්න මුළු රෑක්ම ගේ සීතල සිමෙන්ති බිම ඉඳගෙන කතා කරමින් උන්නෝය. දෛවයේ නරකම ලෙස සැලකූ මොහොතක ඊට එරියව හදාගත් මේ පුංචි ගෙපල මේ තරම් සැනසිලිදායක තැනක් වේ යැයි දෙන්නාටම සිතුනේ නැත. රත්නපුරෙන් ගෙන වඩමුට්ටු තබා වාශාත් ප්‍රියංවදත් නිවස හැඩ කරගත්තෝය. වාශා සුදු තිරරිදි ටිකක් මස්සවාගෙන ජනෙල් වලට දැමුවාය. හැම හැන්දෑවකම වාශා නිවස ඉදිරි පිටෝ කොහොම ගස යට ඇති ගත්තලා විඳගෙන මේ පුංචි තුප්පන් නිවහන දෙස බලා සිටී. එහෙම බලා සිටිද්දී කෙල්ලට සීවෙන්නේ තමාට ලේන්නට පහරදි එළියට දැමූ මොරගඩ නිවසේ. කොහොම බඳට බරවි කෙල්ලගේ සුදු දෙපා ඒ මත විහිදා ගන්නේ කකුල් කකියෙන් නිසායි. තාමේ සුන්දර දෙපා ඉදිමෙන්නට පටන්ගෙන නැත. ඒ දෙපා දකිද්දි වාශාට සීවෙන්නේ අවසන් දවසේ කළුතරදි ඔහු මේ නිරුවත් දෙපා මත මුණ තබාගෙන උන්න අයරුවේ. අම්මා කෙනෙක් වින්නට යන නිසාද කියලා තව ලස්සන වී ඇතැයි ඇය දෙස බලවුන් පියන්මදාට සිතුනි. ඒ මූණ දැන් පෙරටත් වඩා මලක් වෙනී. තිබුණාට වඩා කොපුල් තල පිම්බී ඇත. එකමුතුක ඒ ඇස්සල අර පරණ දුක්බර බව තිබීමය. ඔබ තවත් සුදු වෙලාද කොහෙද? ගල් පොත්තර පැමිණි ඉඳගෙන වාශාගේ දෙපා මත සුරත්තබා ප්‍රියංවදා කියවායි. ඉතින් හරිනි කෙල්ලේ මැල්ලුම්මනි කන්නේ. ඒකත් හරි. අන්න අම්මා අදත් කවලම් මැල්ලුම්මකට කොළවාගෙන ඇවිත් කරවල හොදි ටිකක් දාගත්තම ඒ මැල්ලුම් ටික හරිම රහේපියා. ප්‍රියංවදා කෙලගිල්ලයි. වාශා එදෙස බලා සිනාසුනේ ඒ දැකේ. ගොඩක් හිර ඇඳුම් අඳින්න එපා කෙල්ලේ. ප්‍රියංවදා කිව්වේ වාශා ඇඳගෙන වුන් ගවුම ඇයට ටිකක් හිරයිසි පෙන් නිසායි. මාත් හිතුවා. හැබැයි ඔය දම්පාට ගවුමට උඹ හරිම ලස්සනයි. ඒලෙවල් කාලේ වගේ. ඒලෙවල් කරලා ගෙවුනේ අවුරුදු දෙකයි තුනයි. නේද ප්‍රියා? ඒකනේ. අවුරුදු 10ක දේවල් ජීවිතේට වෙලා. ලබන්නේ 23ටයි. අයියට කීයේද? අයියට මේ ලබන්නේ 27. එහෙනම් කමක් නැහැ. හෙයි. දෙන්නටම තව වයස තියෙනවා. අවුරුදු 28දී ආ තාත්තා කෙනෙක්. ප්‍රියංවදා සිනාසුණායි. දෛවයේ මේ ජීවිත තුන එකට තැබුවා නම් කොපමණ ලස්සනද? හිමාලි කොළඹ මොරගොඩ නිවසේ නැවැත්වීමට යන්නට යොදාගත්තේ පොයි දිනේ. නන්දිනී ඇයව ඇල්ලවන්නට යද්දී ගිනියන්නට ලොකු බටු මෝජු බෝතලයකුත් සීනි සම්බෝල බෝතලයකුත් හි රැස්සකල හිමාලිගේ පියාට අයත්ව තිබු ඉඩම් වලින් හිමෝ සහල් ගෝනිගෝ සූදානම් කළායි. කෙල්ලෙක ගෙදරකට යවද්දී පිරුවට ඇවිය යුතුය. ඒ නිසාම නන්දිනී ඇයට අලුත්ම ඇඳුම් රැගෙන තුනායි. මේ බෑග් එකේ තියෙන ඔක්කොම ඇඳුම් ගෙදරට. හිමාලි බිම් වාඩි වීගෙන සිනාසුණායි. ලාකා පැහැට වුරු රෑඳුමක් ඇඳවුන් ඇයුන්නේ ඇගේ පිටමැදට පමණ වන්නට තිබු වර්ලස ඉදිරියට ගෙන පීරමිනි. නන්දනී එතෙක් වෙලා අල්මාරි දමාගෙන උන් සුදු ගල් ඇල්ලූ රන්නත් චේන් පට අතර ගත්තාය. ඇය ගත්තේ කෙල්ලට හොරෙනි. ඒ රැගෙන නන්දිනී කෙල්ලව ළඟට ගත්තාය. කෝ දකුණ අත දෙන්න. අම්මා අත් චේන් පට ගනිද්දි හිමාලිගේ ඈසල කඳුළු පිරුණි. අම්මා මේ සියල්ල කරන්නේ තමාව ලස්සනට තබන්නට බව ඇය දනි. අනේ අම්මා හොඳද? හරිම ලස්සනයි. කෙල්ල කිවේ කඳුළු ඇටෙද්දී. ඔයා පව්.
දැන් මං ගැන නෙමෙයි ඔයාගේ ජීවිතය ගැන හිතන්න. තව කල් තියෙනවා. ඔයා දැන් ලොකුයි පුතේ. හිමාලි කතා කළේ නැත. ඇහැ අම්මා චෙන් පටක් පැනදි දකුණ දෙස බලාගෙනම උන්නාය. දැන් ඒ අතට නැති ලස්සන පැමිණ ඇත. මේ අත ගන්නේ කවුද? හිමාලි සිතේ නන්දනීගේ ඔකුලට හිස තබමිනි. පුතුමයකට මේ නැයට හදිස්සියම විවෘතිය සීයේ. ඒ ජීවිතය ගැන පපුව පසාරු කරගෙන යන කැක්කුමක් එන්නේ ඇයිදයි හිමාලටම තේරෙන්නේ නැත. අම්මේ විමුත් අයියා කවදාරි සනීප වුණාම ඉතින් ආයෙත් අර ගර්ල් හොයාගෙන යයි නේද? මං හිතන්නේ ඒක කවදාවත් වෙන දෙයක් නෙමේ. ඒත් ඉච්චරටම ආදරේ නම් කාලයත් එක්ක ඔහොමම වැළලියයි. ඒ කිල්ලත් බඳි කාත් කවුරුවත් නැති කෙල්ලෙක්නේ. එයාත් අයියවම පතාගෙන හිටියෝ. ඒත් විමුක්ති පුතා නැන්දලාට පිටින් යන්නේ. ඕනම් තිබ්බනේ හොවා වෙන්න කලින් බඳින්න. අපරාධි එහෙම කරන්න තිබ්බේ. දෛවයේ කියලා දෙයක් තියෙනවනේ. දෛවයේ හිමාලයේ වදන යයිලිත් මෙතුරුවයි. හැම කෙනෙකුටම දෛවයක් තියෙනවද? එසේනම් තමාගේ දෛවයේ ලීවේ ඇත්තේ කෙසේද? අම්මේ මාත් පුළුවන් විදියට විමුක්ති අයියට අප උපස්ථාන කරන්නම්. කරනවා නම් ලොකු පිනක් පුතේ. ඒ ජීවිතයක්නේ. ඇත්තටම අම්මා කිව්වක්සේ ඒ ජීවිතයක් නොවේද? ඔහම තත්ත්වයකට වැටුණු කෙනෙක් පොඩි දරුවෙකුටත් අන්තයි. දරුවෙක් බලාගන්නවා වගේ බලාගන්න ඕන. සමහරට මං එයාව මගේ දරුවෙක් වගේ බලාගෙන හිමාලයට සිතුනේ. බෙහෙත් ඉංජෙක්ෂන් ලක්ෂ ගානකට කරන්න බැරි දෙයක් පොඩි ආදර කරුණාකර කරන්න පුළුවන්. අම්මා මේ රැල්ලිල්ලන්නේ තමාගේ හිතේ ඇති සිතුවිල්ල දැනගෙන දොයි හිමාලයට සිතුනේ. මට එකපාරටම ජොබ් එකකුත් ලැබෙන්නේ නැති වෙයි නේද අම්මේ? ජොබ් මොකටද පුතේ? මේ තියෙන ආදායම ඇති මාත් කිවිවවත් ආසාවෙන් හිටපු නිසා. හිතෙන් හිතෙනවා රස්සාව නොකලොත් හොඳයි කියලා. එහෙම හිතෙන්නේ ඔහු ළඟට වී ඉන්නට හිතට ආසාවක් එන නිසාද? හිමාලට තේරෙන්නේ නැත. මට හරි ආසයි විමුක්ති අයියා ඔය තරම් ආදරය කරපු ඒ ගර්ල්ව දකින්න. ලස්සන ගර්ල් කෙනෙක් වෙන්නේ නැති නේද අම්මේ? ලස්සනයිලු. විමුක්ති අයියා වගේ ඉගෙන ගත්ත කෙනෙක් මේ තරම් කඩා වැටෙන ඒ කිල්ල පුදුම ආදරයක් දෙන්නේ නැති. හිමාලීතු හරියට හරිය විමුක්තට මෙහෙම වූයේ වාශාගේ ආදරය ඔහුගේ ලීතුල්ට වැද ඇටමස් නහර තුලත් කැවී තිබූ නිසායි. මේ දාට දරුවා ලැබෙන්නට අමාරුයේ හිමාලි මොරවඩ නිවසට පැමිණ ගතිව දෙවන දිනී. ඇයට අමාරුයේ මහ පාන්දරේ. මොකද්ද හේතුව නිසා මේ දාට අමාරු වෙද්දි ඇයට සීවේ වාශාවයි. මේ දාගේ දිනෙත් එහෙමම තෙත්තේ කියයි. අද ඇය තම අසල වුණා නම් තම සැමියාට පසු සතුරු වන්නේ ඇයි බව මේදා දනී. අමාරුද බපා? ටිකක්. සක්විති උන්නේ වෙවුලමනි. ඔහු මේදා වාහනයට වත්තම් කරගෙන ගිය වඩාගෙන මිනි. මං ඉක්මනට යන්නම්. පරිස්සමියන් තව එලා යයි. මේදා ආසනේ දිගාවීමෙන් කීවාය. සක්විති වාහනේ පැදවේ වමතින් ඇගේ හිස පිරිමදිමිනි. මේදා තම සැමියාගේ හද තුල තමාට ඇති ආදරය ඇදින ගත්තේ මී අතේ දිදරීමිනි. භයෙන් නෙපාරත්තර මට මොකුත් වෙන්නේ නැහැ. ඇයි කිවි දුබ්බර ලෙස ඉනෙහියෙ. ඒත් යටිබඩ දෙසින් එන වේදනාව පුදුමාකාරයි. ඒ වේදනාව දරාගත්තේ විවාහයේ අවුරුදු දෙකකටත් වඩා දුක් විඳි මේ වේදනාව ලබා ගන්නට නොවේදයි සිතමිනි. මහා පහන්දර රෝහල කරා යත්ති සක්කිති වැල්ලවත්තේ මාරුපති කෝල් ළඟ වාහනේ නවත්ත දේවාලයට පඳුරද දමා ආවේ. යාලි වාහනට ගොඩ වූ සක්කිති දෙස මේදා බැලුවේ ආදරේනි. ආ අම්මේ. මේදාගේ මොයින් කිඳිරිලි හඬ පිටුවේ ඇයට වේදනාව දරාගෙන ඉන්නටම බැරි නිසායි. මං ටිකක් අත ගන්නද බබා? එපා අපි යන්. තමා ජීවිතේ තනිවී ඇති බව සක්විතිට දැනුනේ. ඔහුගේ හිතට බියමුසු තනිකමක් දැනෙන්නේ පුදුමාකාර ලෙසනේ.
අද මල්ලි එක්තැන් වේ. වාෂා අතුරුදහන් වී ඇත. ඇත්තටම මේ ජීවිතයට පිහිටකට උන්නේ උන් දෙන්නාය. ඇයි මාත්‍යෝ? සක්විතගේ මුහුණේ වූ දුක දැක මේත අමාරුවෙන් ඇසුවාය. මොකුත් නෑ බබා. ඇයි කියන්න? මට මල්ලිවයි කෙල්ලවයි මතක් වුණා. මටත් පාන්දර ඉඳන් කෙල්ලව මතක් වෙනවා. හිටියානම් කියලා හිතෙනවා. ඒ දෛවයේ මේ සියල්ලටම වඩා නපුරේ. මේ පරපතල වියෝගයක් ඉදිරියේ හිත හදාගනු ඇරෙන්නට විනගුමක් කරන්නද? සක්විති රෝහලට යන අතරවාරයේ මේදාගේ වෛද්‍යවරයාටද කතා කළේ. ඔහු කිවි හදිස්සියකින්තරෝ මේදාව රෝහලට ඇතුල් කරන ලෙසිනි. දවල්ෙදි තාත්තා කෙනෙක් මේදා සක්විතිගේ අත අල්ලාගෙන පපුවේ තබා ගනිමින් කීවි. වේදනාව මොහොතකට අඩෝ මොහොතකය. එහෙත් ඇගේ මොහොන පුරා දහදේ පිපී තිබුණි. හුස්ම ගන්නා වේගයද වැඩි වී තිබුණි. සක්විති සිනාසුනි අහිංසක ලෙසනි. දරුවා එන්නේ ජීවිතයට කරදර වැඩි මොහොතකේ. උපදින දරුවාවත් ජීවිතයේ කරදර ටික අඩු කරાવીයි ඔහුට සිතුනි. ගොඩක් හිතන්න එපා. හැමදේම විසඳෙයි. අපි ඉන්නවනේ මහත්තයෝ. සක්විතිට පුදුම පසුගිය කාලයේ සිදුවු සිදුවන් ටිකට. ඒවා මේ ජීවිතයේ නොවුණා නම් කොතරම් හොඳද? එහෙත් දෙවියන් ජීවිතයේ මත මේ තරම් වියෝගයක් මවන්නේ මේ දුප්පත් අසරණ ජීවිත තව තවත් මේ ජීවිතයට බඳා තබන්නටද? ඔහු මේදාව රෝල්ට ඇතුල් ගලේ හිතින් දෙවියන් යදමිනි. සියල්ලටම වඩා ඔහුට බය ඔහුගේ බිරිඳ ගැන. ඇය ගැන මේ තරම් දුක හිතුණ මේ තරම් ආදරේ හිතුණ අන්දාවසක් නැත. ඇය පවුයයි ඔහුට සිතුනි. මේදාව පරීක්ෂණ සඳහා ඇතුළට රැගෙන යද්දි සක්විතිගේ දැස් දෙමී ගියේ. මේ පුත කතා කර කියන්නටවත් කෙනෙක් නැත. සක්විති හිම මහා අසරණකමකින් ධාරකාගාරය අසල තිබූ පුටුවකට බර විය.